ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිතේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානයේ පුවත් සිරස්තල වෙත මහ බැංකුවේ පළමු වාර්ෂික ආර්ථික විවරණය එළිදැක්වේ චන්ද කාලෙට අවුරුදු 76ක් පුරා අපට ඇහුණ දේශපාලුවන් ගහන උඩපල ගත්තත් වට්ටක්කා බිමපල ගත්තත් වට්ටක්කා පුංචි පුංචි ගෙඩි වට්ටක්කා ගැන අද ටෙලිවැකියෙන් දැන් අවධානය දේශීය පුවත් වෙත ශ්‍රී ලංකා මහ බැංකුවේ පළමු වාර්ෂික ආර්ථික විවරණය ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා මහබැංකුවේ මූල්‍ය ප්‍රකාශය සහ මෙහෙයුම් ප්‍රකාශනයේද මීට සමගාමීව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බවයි මහබැංකුව සඳහන් කළේ ශ්‍රී ලංකා මහබැංකුව සිය පළමු වාර්ෂික ආර්ථික විවරණය මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම වාර්තාවන් මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහට පිරිනැමීම සිදු කෙරුණා. මහබැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහයි මෙම වාර්තා ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබුවේ. නිදහසින් පසු ඇති වූ දරුණුතම ආර්ථික පසුබෑමෙන් අනතුරුව 2023 දී මෙරට ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කළ බවයි වාර්ෂික ආර්ථික විවරණයේ දැක්වෙන්නේ. 2023 අවසානයේ වන විට උද්ධමනය තනි ඉලක්කමකට ගෙන බවද වාර්ෂික ආර්ථික විවරණය සඳහන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ වන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යාමේ සහාය ඇතිව ලද ආර්ථික ප්‍රගතිය ඉදිරි වසරවලද පවතිනු ඇති බවයි මහබැංකුව විශ්වාසය පළ කරන්නේ මෙ අතර ආර්ථිකය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහද මෙලෙස අදහස් පළ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේත් ලෝක බැංකුවේත් වසර මැද ස්ප්‍රිං සමුළුව පසුගියදා අවසාන වුණා. අපි වාරික දෙකක් ලබාගෙන තියෙනවා. තුන්වෙනි වාරිකය ලබා ගැනීම වෙනුවෙන් මේ දිනවල කටයුතු සිදු වෙනවා. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා පිළිබඳවත් අපි සාකච්ඡා කළා. ඒ ඇති කරගත්ත ජයග්‍රහණ ආපසු හැරවීම තුළින් නැවත අභියෝගාත්මක ආර්ථික තත්ත්වයකට ගමන් නොකිරීමට වග බලා ගැනීම පිළිබඳව දීර්ඝව වුන් අදහස් දක්වීම සිදු කරා. අපි දැනටම ද්විපාර්ෂික ණය හිමියන් සමග අවබෝධතාවයන් ඇති කරගෙන තියෙනවා. ඒ එකගතාවයන් අවබෝධතා ගිවිසුම් වලට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. අපි දැක්ක බඳුන්කර හිමියන්ගේ සාකච්ඡා අතිශයින්ම දේශපාලනීකරණය වෙනවා අපේ රටේ. බඳුන්කර හිමියන් සමග දෙවැනි වටේ ආරම්භ කරාට පස්සේ පුළුල්ව සාකච්ඡා කරලා එකඟතාවයකට පැමිණීමේ හැකියාව තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිදු කළ හැකියි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ණය ප්‍රතිවෝගතකරණය පිළිබඳව දේශපාලන බිල්ලෙක් සාමාන්‍ය පරිදිම අවලා තියෙනවා. මේ දේශපාලන බිල්ල මැවීම තුළ උන් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳ නැවත අවිනිශ්චිතභාවයක් ඇති කිරීම. අපි කොතෙක් දුරට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වෙනවද කියන කාරණාව තුළ පමණයි අපිට මේ ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව නැවත සිතා බැලීමක් කරන්න පුළුවන්. හැබැයි කිසිසේත්ම නැවත ආපසු හැරීමක් මේ වැඩසටහන තුළ අපි දකින්නේ නැහැ. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 494 වැනි ටෙලිවැකිය. ඔබ දන්නවා රටේ ජනගහනයෙන් 158ක් දුප්පත් කියලා. මේ තමයි අලුත්ම ලෝක බැංකු වාර්තාව. නමුත් මේ වන විට රටේ දේශපාලන නඩය සුපුරුදු බොරුව ප්‍රකාශ කරමින් ඉන්නවා. දැන් රට ගොඩ උද්ධමනය අඩුයි, රට දියුණුවමින් පවතිනවා. අපි රට ගොඩ ගත්තා කියලා නේද? මේ රබන් පදය අවුරුදු කාලෙට අර ඕනම ගමකින් ඇහෙන මේ උඩපල ගත්තත් වට්ටක්කා, බිමපල ගත්තත් වට්ටක්කා, උඩපල ගත්තත් බිමපල ගත්තත් නේද? පුංචි පුංචි ගෙඩි වට්ටක්කා. ආන් ඒ රබන් පදයම තමයි. හොඳේ, මේ රබන් පදය තමයි අවුරුදු 76ක් පුරා ඡන්ද කාලයට වයන්නේ ගයන්නේ. ඊට පසු අවුරුද්දක් දෙකක් යනකොට ඕන් ආයෙම රට අටපට්ටම්. මේ අවුරුදු 76 පුරාම වුණේ ඕකමයි. හොඳේ, දැන් ඡන්දයට ඇත්තේ තව මාස 5ක් 6ක් විතර කාලයක්. රටවැසියන් ලෙස අප මුහුණ දෙන ඇත්ත තේරුම් ගන්නේ නැත්නම්, රටවැසියන් ලෙස අප මුහුණ දෙන ඇත්ත අප තේරුම් ගන්නේ නැත්නම් අය හාල් කිලෝ 10ට ඡන්දය දීලා
කම්බ හොරු ටිකකට බලය දෙන්ට වෙනවා. හොඳේ ඒ නිසා අද මේ රට මුහුණ දෙන ආර්ථික අර්බුදයේ යථාර්ථයේ තේරුම් ගන්නටම අවශ්‍යයි. හොඳම දේ තමයි ලෝක බැංකු වාර්තා දිහා බලන එක. හරිද? එහෙම නැතුව මේ කවුරුත් කිව්ව පළියට පිළිගන්න අවශ්‍යතාවයකුත් නැහැ. හොඳේ ඊට පෙර එකක් ලියන්න ඕනේ. මේ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව තියෙනවනේ නේද? ආන් ඒගොල්ලෝ කියනවා ජනවාරිවල එක පුද්ගලයෙකුට ජීවත් වීමට රුපියල් 17,014ක් ඇතිලු. හොඳේ එතකොට හතර දෙනෙකුගෙන් යුත් පවුලකට 17,014 වැඩි කිරීම 4 නේද? රුපියල් 68,056ක් අවශ්‍ය වෙනවා. හරි, අපි හිතමු මේ නිවසට හාල් කිලෝ 10 ලැබුණා කියලා. ඒ කියන්නේ රුපියල් 3000යිනේ නේද? මාස දෙකට 6,000, එක මාසෙකට 3000යි. දැන් එතකොට රුපියල් 68,056න් 3000 අඩු කරමු. දැන් කීයක්ද? රුපියල් 65,056ක් මේ පවුලේ අය හොයාගන්න ඕනේ මාසෙකට. හොඳේ, දැන් බලමු ලෝක බැංකු වාර්තාව දෙස. හරිද? මේ ලෝක බැංකු වාර්තාව කියනවා ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයේ දුප්පත්කම එක දිගටම වැඩි වෙමින් තිබෙනවා කියලා. එක දිගට වැඩි වෙමින් තිබෙනවා කියලා. හොඳේ, පුරා අවුරුදු 4ක කාලය තුල දුප්පත්කම වාර්ෂිකව වැඩි වෙමින් තිබෙනවා කියලා ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙනවා. හොඳේ, 2019 දුප්පත්කම 11.3%, 2020 දුප්පත්කම නැත්තම් දරිද්‍රතාවය, එව නැත්තම් දුප්පතුන්ගේ සංඛ්‍යාව, හොඳේ 12.7%. හරිද? 2021 දුප්පත්කම 13.1%. ඕන් ගිය අවුරුද්දේ 2023, ඒ කියන්නේ පහුගිය අවුරුද්දේ දුප්පත්කම 25%. කොහොමද ගාන? දෙගුණකින් වැඩි වෙලා. හොඳේ, ලෝක බැංකුව කියන විදිහට මේ ගෙවුණු අවුරුදු 4 තුල දුප්පත්කම, ඒ කියන්නේ දුප්පතුන් දෙගුණ වෙලා. හරිද? ඒ කියන්නේ අද දුප්පතුන්ගේ සංඛ්‍යාව අඩුම ගානේ 158,060 පැනලා ඉවරයි. හොඳේ, රටේ ජනගහනෙන් 4 in 1, රටේ ජනගහනෙන් 4 in 1 දුප්පතුන් බවට පත් වෙලා නෙමෙයි, පත් කළා. ඔතනයි ප්‍රශ්නේ. අපි හිතන් ඉන්නෙම පත් වෙලා කියලා. නෑ, ඉබේ පත්ුනේ නෑ, පත් කළා. පත් කරපු කතාව ඊළඟ දවසේ ලියන්න. හොඳේ, දැන් ඇත්තටම දුප්පත්කම, එහෙමත් නැත්නම් දුප්පතුන් වැඩි වෙන විට කුමක්ද සිදුවන්නේ? දුප්පත් නිසා පරිභෝජනයේ අඩු වෙනවා. ඒ කියන්නේ පෝෂ්‍යදායි කෑම කන්නේ අඩු වෙනවා. දුප්පත්නේ, කොහොමද කන්නේ? එතකොට මන්ද පෝෂණය වැඩි වෙනවා නේද? අද වන විට මන්ද පෝෂණයත් ඉහළ ගිහින් කියලා ඒ ලෝක බැංකු වාර්තාවම හෙළි කරනවා. හොඳේ, 2021 7.4% ලංකාවේ මන්ද පෝෂණය. 2021. හොඳේ, 2022 9.4 පැනලා. හරිය, දැන් තත්ත්වය භයානකයි. හොඳටම භයානකයි නේද? එන්න ආදායම් විෂමතාවයත් වැඩි වෙමින් තිබෙනවා. ඒ කියන්නේ ආදායම් පරතරය. හරිද? තියෙන උන්දලගාව තියෙනවා, නැති එකා ගාව නැත්තටම නෑ. හොඳේ, 2019 ආදායම් අසමානතාව 37.7%. එහෙත් අද වන විට ඒක 39.8%. ඒ කියන්නේ 40ක් විතර දක්වා ඉහළ ගිහිල්ලා අවසන්. හොඳේ, දැන් විශේෂයෙන් පසුගිය කාලේ 70%ක් දක්වා ඉහළ ගිය උද්දමනේ අද පහළ වැටලා කියලා හැමෝම කියනවා. හරි, අපි ඒක පිළිගමු, ඒක සත්‍යයක් කියලා. නමුත් ඉහළ ගිය ජල බිල, විදුලි බිල සහ ඉන්ධන, ආහාර පානවල මිල, ඒවා පහත වැටලද? මේ උද්දමනේ පහත වැටීමෙන් ඒවා පහත වැටෙන කියලා පෙන්වන්නේ නැහැ. හොඳේ, එසේමයි වැඩි වූ බදු බර. හරිද? ඒ වැඩි වුණු බදු බරත් ජනතාව පිට, වැඩි වුණ බිල් සහ ආහාර පානවල මිලට සාපේක්ෂව ජනතාවගේ ආදායම් වැඩි වුණේ නැහැ. හොඳේ, බහණ්ඩ හා බිල් ඉහළ යනකොට ආදායම් වැඩි වුණේ නැති එක නිසා මේ ජනතාව මත වැටි ඇති පීඩනය මේ පාලකින්ට දැනෙන්නේ නැති බව කිව යුතුයි. ඇත්තටම ජනතාවගේ පීඩනය මේ උන්දලට දැනෙන්නේ නැහැ. මේ ලෝක බැංකු වාර්තාවේ මෙන්න මෙහෙමත් තියෙනවා. ශ්‍රම බලකාය අඩුවෙමින් පවතිනවා. ඒ නිසා කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් වසා දමමින් සිටින බව. හරිද? ඒ තත්ත්වය පසුගිය කොවිඩ් සමයේ සිට ආරම්භ වුණු බව ඇත්ත. එසේම රුපියල වේගයෙන් පහත වැටෙන්නට පටන් ගත් අවස්ථාවේ සිටම කර්මාන්ත වැසියාමත් ආරම්භ වුණා. හොඳේ, විදේශ විනිමය හිඟය, අමුද්‍රව්‍ය ගෙන්න ගන්නට බැරිවීම, ඒවායේ මිල අධික වීම, බදු ආදිය නිසා බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසක්
දැන් මේ වෙනකොට වැසී ගොස් අවසන්. හොඳේ ලෝක බැංකු වාර්තාවේ බව පැහැදිලිව පෙන්වා දෙනවා. අද සමහරුන් ජීවත් වෙන්නේ ඇත්තටම මැරි මැරි උපදිමින් බව. පාලකීන් තේරුම් ගන්නේ නැත්තේ මොකද දන්නවද? ඡන්දයක් ළඟයිනේ. ඡන්දේ ළඟ වෙනකොට උන්දලගේ හිත කියන්නේ කට කියන්නේම අපි දැන් ගොඩ අපි දැන් ගොඩ. එයා දැන් අපිව ගොඩ ගත්තා වගේ අමූලික පට්ටපල් බොරු. හොඳේ ඒව තමයි මේ උන්දලා මේ දවස්වල සමාජගත කරමින් ඉන්නේ. කෑම වේල සපේ ගන්නත් ණය ගන්න කනකර උකස් කළ රටේ ජනගහණයෙන් 4-1 අන්ත දුප්පතුන් කළ සමාජයක අපි ජීවත් වෙන බව දැනගන්න නම් අපි ජීවත් වෙන්නේ අන්ත දුක්ඛිත සමාජ ක්‍රමයක් තුල බව පෙන්වන්නට නම් ජනතාවට කතරේ ගහන්න ඉඩ දීලා බලන්න කියලා අද ටෙලිවැකිය මේ පාලකීන්ට මතක් කරනවා. ඔව් ජනතාවට කතරේ ගහන්න අවස්ථාව දෙන්න. ආන් එතකොට දැනගන්න පුළුවන් ජනතාවගේ පීඩණය මොනතරම්ද කියලා. හොඳේ පාස්කු ප්‍රහාරයේ දේශපාලන මේසේ මත එහාට මෙහාට වෙන්දේසි වන මාතෘකාවක් විය යුතු නැති බව නීතිඥ අමිලේගොඩ මහවත්ත පවසනවා. ටිරන්ලා දේශබන්ධුලා රනිල්ලා ඩීල් දේශපාලනයේ ඉත්තෝ නිසා පාස්කු ප්‍රහාරයේ ප්‍රශ්නවලට උත්තර හොයන්නේ නැති බවයි නීතිඥ මනෝජ් නානායක්කාර ප්‍රකාශ කළේ. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අවසන් වරට මේ පාස්කු ප්‍රහාරයට අදාළව පුද්ගලයෙක් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ 2019 සැප්තැම්බර් මාසේ 27. ඉන්පසු මේ ප්‍රහාරයට ඍජුව සම්බන්ධ කිසිම කෙනෙක් අත්අඩංගුවට අරන්නේ නැහැ. ඕක තමයි ජනාධිපතිවරු 3 දෙනෙක් අවුරුදු 5ක් තුල රටේ සිද්ධ වෙච්ච ප්‍රහාරය සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග ටික. මේක හැම වෙලාවෙම දේශපාලන මේසය මත එහාට මෙහාට වෙන්දේසි වෙන මාතෘකාවක් නොවිය යුතුයි. මේක නැත්ත හොයන්න ඕන නම් මෙන්න ප්‍රශ්න මාලාවක් තියෙනවා. පුළුවන් නම් මෙවට උත්තර හොයලා ඒ උත්තර ටික හොයාගත්තට පස්සේ අන්න කතා කරන්න. නිශ්චිතයි කාදිනේ ලුණාසේ ඒවි ඔය විමර්ශනයේ ප්‍රගතිය බලන්න. කතෝලික සභාවේ ඒවි ඔය කරලා තියෙන ප්‍රදර්ශනවල ප්‍රගතිය බලන්න. අපිට විශ්වාසයි ටිරාන් අලස්ලා දේශබන්දු තෙන්නකෝන්ලා රනිල් වික්‍රමසිංහලා කවදාක්වත් මේ ප්‍රශ්නවලට උත්තර හොයන්නේ නැහැ. ඇයි? උත්තර හොයන්නේ නැත්තේ එයාලා හැමෝම මේ ඩීල් දේශපාලනේ ඉත්තු නිසා. ඒගොල්ලෝ බලන්නේ මේ ප්‍රශ්න දේශපාලනික වාසි විදියට ගන්න පුළුවන් තැන්වල කේවල් කරන්න පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.